අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ ස්වාධින් රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල රඹුකන නායාමක් නිවසක් යටවේ තුනක් මරුට අයෙකුට බරපතලයි අඩු පීඩනීය රටටම වැඩි වැස්සක් වස්සන ලකුණු කොරෝනා පොකුර යලිත් හිස ඔසවන ලකුණු අවදානෙන් සිටින්න සෞඛ්‍යෙන් රටටම උපදෙස් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සංකේත වර්ජිනේක රෝහල් කටයුතු අකණ්ඩවම කොරෝනාව අස්සේම ඉන්දියාවෙන් සිකත් මතුවේ කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තත්ත්වය බැරෑරුම් ලෙස සලකා වගකීමෙන් ක්‍රියා කරන ලෙස සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගියා. පසුගිය දින කිහිපයේදීම දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. නව කොරෝනා රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාව පවතින්නේද ජනතාවට බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දුන්නේ. අද මේ සුළුෙන් වාගේ දකින වැඩිවීම වැඩිවීමේ ආරම්භය වෙන්න පුළුවන්. නැවතත් විශාල වශයෙන් උද්ඝෝෂණ රැලි එවැනි එකතු වීම කරනවා. මේ ඒක රාශි වීම අපි කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මේවා හරහා එක පුද්ගලයෙකුට පුළුවන් මේ රෝගය ශාල පිරිසකට එක දිනයක් තුල මේක පතුරවන්න. මේ රෝගය පැතිරිලා සමහර විට අපි රෝගය මතුවෙනකොට ඒ ඇයිටම මතක නැහැ. ඒගොල්ලෝ උද්ඝෝෂණයට කොයි ආකාරයට සහභාගී වුණේ ඒවා සමහර විට අමතක පහුගිය කාල සීමාව තුළ අපි දුටුවා දස දහසකට වැඩිය මරණ වාර්තා වුණා මේ පහුගිය කාල සීමාව තුළ උද්ඝෝෂණ රැල්ලකට පසුව ඇති වුණු තත්ත්වයන් යටතේ මේ සියල්ල ගැන සැලකිල්ලටගෙන ඉදිරියේදී එවැනි භයානක තත්ත්වයක් නැවත ඇතිවන්නට ඉඩ නොදී කටයුතු කිරීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. මේ අතරේ මේ දිනේදී හඳුනාගත් කොරෝනා ආසාදිතින් 679 දෙනා සමගින් මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 545935ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 16584ක් 515895 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. කොරෝනා ආසාදිතින් මරණ දහනවයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නර්වරයා ඊයේ තහවුරු කිරීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13875ක් දක්වා ඉහළ ගියා. මේ අතර දිවයින්ට බලපෑ ඇති අයහපත් කාලගුණයේ හේතුවෙන් අවතෙන් ජනතාව తాවකාලිකව රඳවා සිටින කඳවුරු සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. යම් ආකාරයකට ආරක්ෂිත ස්ථාන කරා පුද්ගලයන් කැඳවාගෙන එවැනි ස්ථානයක මේ අයව රඳවා තබනවා නම් හානියටපත් ජන කොට්ටාසවලටත් ඒ වගේම මුදවා ගැනීම වල යෙදෙන කණ්ඩායම් වලත් ආරක්ෂාව පිළිබඳව ගැටලු තියෙනවා. ඒ සියල්ලට අවශ්‍ය කරන මූලික උපදෙස් සහ අවශ්‍ය කරන මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ අනෙකුත් පාර්ශ්වයටත් ලබා දීලා තියෙනවා. ප්‍රදේශීය සෞඛ්‍ය වර්ධනධාරීන් විසින් ඒ දුරස්ථභාවය අවශ්‍ය කරන පහසුකම් තියෙන බවට බලා ගන්නවා. අපි තමන්නාසේ ළඟින් ඉල්ලා සිටිනවා එවැනි දෙයක් ක්‍රියාත්මක නොවනවා නම් යම් ස්ථානයක අපිට දැනුම් දෙන්න අපි ඒවා નિවර්ධ කිරීමට කටයුතු කරනවා. විවිධ දේශපාලන බලවේගයන් රජයේ අපහසුතාවට පත් කිරීමට කටයුතු කළද එම අභියෝග ජයගෙන රජයක් ලෙස ඉදිරියට යා යුතු බව මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම මහජන එක්සත් පෙරමුණේ බලමණ්ඩල රැස්වීමට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කළේ. විවිධ දේශපාලන බලවේගයන් රජයට මම අමාරු තත්ත්වයක් උදා කිරීම බලාපොරොත්තු වෙනවා. ඒවා අපි ජය ගන්නට ඕන. ජනතාවගේ සහයෝගය කරුණු පැහැදිලි කරමින් ගමන් කරවීමේ අදිෂ්ඨානයට අපි කැප වී තිබෙනවා. අපට තේරෙනවා ජීවන වියදමේ ගැටලු අඩු ආදායම් ලබන ජනයාට ඒවා පිළිබඳ විශ්වාසයක් ඇති තත්ත්වයක් ආර්ථිකය තුළ සහනය නැති කිරීම සඳහා මහජන එක්සත් පෙරමුණ නිරන්තරයෙන් අපේ යෝජනා බල ඉදිරිපත් කරමින් කටයුතු කරනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් සමස්තයක් ලෙස රෝහල්වල සුවසේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අපට වාර්තා වෙනවා. හෙද පරිපූර්ණක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ශිෂ්‍ර 15ක වෘත්තිකයන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ සම්මේලනය පවසනවා. මෙම වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. වෘත්තිවේදී උපාධියට හිමි තනතුරුවල පිහිටවීම, සෞඛ්‍ය පරිපාලන සේවයක් පිහිටවීම ඇතුළු ඉල්ලීම් හයක් මොන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රෝහල් සහ කොවිඩ් රෝහල්හි මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ. හදිසි සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් සපයනවා. ඒ වගේම PCR රසායනාගාර සහ ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සිදු කිරීමේ කාර්යයන් මධ්‍යම ලේ බැංකුවේ අත්‍යවශ්‍ය කාර්යයන් අපි ආවරණය කරනවා. අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට. ඒ වගේම අපි මුදල් අමාත්‍යවරයාට කියනවා අඩුම ගානේ මේ විෂමතාවය පිළිබඳව න්‍යායාත්මකව විසඳා ගැනීම සඳහා අපිට විධිමත් අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලනවා. මේ අතර ඇතම් රෝහල්වල ප්‍රතිකාර කටයුතු ගැටලුවකින් තොරව සිදු වුවද තවත් ස්ථානයන්හි ගැටලු මතුව ඇති බවට ජනතාව චෝදනා කරනවා. මේ දෙනු කටි යන්නේ ඇතුළට. අද ස්ථයි කියලා අපිට යන්න කිව්වා. අපි මෙච්චරලා ඉඳලා ආවා. ඒගොල්ලෝ අහනවා නිවුස් බැලුවේ නැද්ද කියලා. නිවුස් ම බල බල ඉන්නවද අපි? නෑ නෑ. දැන් නම් තුඬු ලියනවා. දැන් නම් කොහොම වෙයිද කියන්න බෑ. එතෙන්ට ගියාට පස්සේ ආය යන්න කියයි දන්නෙත් නෑ ඉතින්. ජනාධිපති මාට කියන්නේ බේට් ටික අපිට කරුණාකරලා අරන් දෙන්න කියලා. මේගොල්ලන් ගැන කතා කරලා වැඩන්නේ. මාසෙන් මාසෙට ඒගොල්ලන් නැත්තම් මේගොල්ලා. ඩොක්ටර්ස්ලා වැඩ. ප්‍රශ්න නෑ. බේත් දෙන්න නෑලු මහත්තයා මේ කට්ටිය පඩි වැඩි කරන්න කියනවනේ. මම මේ ස්ටැක් දැම්මත් ඉතින් මිනිස්සු කොහොමද ආ මෑන්නේ මහත්තයා? නිකන් දෙන බේට් ටිකවත් දෙන්නේ නෑනේ. මගේ බේත් ඉවරයි. බේත් දෙන්නලු ස්ට්‍රයික්ලු සල්ලි වලට බේත් ගන්න නැහැ ඉතින් හෙටවත් එන්න ඕනේ දැන් බේත් දෙන්න ස්ට්‍රයික්ලු බේතු දෙන්න මනුස්සව මරණවත් දන්නේ නැහැ තියාගෙන මේ මෙදේන කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා වෛද්‍යවරුන්ගේ වර්ජනයක් නැහැ. හෙද නිලධාරීන් 95%ක්ම රාජකාරී යෙදিলা තියෙනවා. 95%ක්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයත් රාජකාරී නේදී සිටිනවා. පරිපූරක කියන වෛද්‍ය වෘත්තිකයන්ගේ පමණක් වැඩ වර්ජනයක තත්ත්වයක් තියෙනවා. ඔවුනුත් යම්කිසි ආකාරයකින් මේ සේවාවන් අඩාල නොවන ආකාරයකට සහය දක්වමින් තමයි මේ වර්ජනයකට යෙදিলা තියෙන්නේ. ඇත්තටම රෝහලේ ඕල්මෝස්ට් නෝමල් සර්විස් එකක් යනවා. දැන් අද බෙහෙත් ගන්නාපු අයට බෙහෙත් නිකුත් කිරීම හෙට දිනයට එන්න කියලා චිට් එක දීලා තියෙනවා. ඒක ඉතරයි ওই වගේ දෝෂයකට තියෙන්නේ එච්චරයි. ඉල්ලින් දිනා ගැනීමට රෝගීන්ට එරෙහි වැඩවර්ජන නොකර ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කියලා තියෙන දෙයක් ඒකට අවතීර්ණ විය යුතුයි වැඩවර්ජනයකින් තොරව. දෙවෙනට බලපා ඇති අධික වැසි තත්ත්වයක් සමග රඹුක්කන දඹුල්ල වැකඳ ප්‍රදේශයේ සිදු වූ නායාමකින් නිවසක් සම්පූර්ණයෙන්ම යට වුණා. එම අවස්ථාවේ නිවස තුල 4 දෙනෙකු සිට ඇති අතර 3 දෙනෙකුගේ සිරුරු මෙවන විට සොයාගෙන තිබෙනවා. මේ අතර ආපදා තත්ත්වෙන් මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අවපීඩන කලාපය දිවයින ආසන්නයේ තවදුරටත් පැවතීම හේතුවෙන් මිලිමීටර 150 ඉක්ම වූ තද වැසේ අද දින අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලගුණින් පතුල්ල නුවරළිය මාතලේ මහනුවර කොළඹ ත්‍රිකුණාමලයේ රත්නපුර කළුතර කෑකල්ල ඇතුළු දිස්ත්‍රික්ක 15කට දැඩි බලපෑම ලැබී තිබෙනවා. 8000කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින අතර නිවාස 796කට පමණ අර්ධ හානිය සිදු වී තිබෙනවා. දිවයින දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීයකම් පොටාෂ 78කට ආපදා තත්ත්වයන් පත් වෙලා තියෙනවා. මේ වෙනකොට බලපෑමට ලක් වූ මියෑම් සංඛ්‍යාව 11ක්, තුවාල ලැබූ සංඛ්‍යාව 5ක්, සම්පූර්ණ බලපෑම ලක් වූ පවුල් සංඛ්‍යාව 1836ක, පුද්ගලයන් 7167ක් ආපදාට ලක් වෙලා තියෙනවා. අර්ධහානි වෙච්ච නිවාස 796යි, පූර්ණ හානි වෙච්ච නිවාස 14යි. නුවරඑළ දිස්ත්‍රික්කයේ, මාතලේ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. කෑකල්ල දිස්ත්‍රික්කයට ඇදහැලින අධික වර්ෂාව හේතුවෙන් රඹුක්කන දඹුල්ල වැකඩ දඹුල්ල ප්‍රදේශයේ නිවසක් මතට අද අලුයම පස්කන්දක් කඩාවැටී තිබෙනවා. එම අවස්ථාවේ නිවස තුල පුද්ගලින් 4 දෙනෙකු සිට ඇති අතර 3 දෙනෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 36ක් වන මව සහ අවුරුදු 8ක් වන දියණිය සහ අවුරුදු 13ක් වයසැති ඥාති දියණියකුයි. වයස අවුරුදු 40ක් වන පියා බරපතල තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කෙරුණා. අලව්ව වෙන්නරෝ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමින්ද පුද්ගලයෙකු මිය ගියා. අනතුර සිදුවන අවස්ථාවේ මව දියණිය සහ පුතා එම නිවස තුල සිට ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ දියණියයි.
ගංගා සියල්ලම පහේ මේ වන විට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ගංවතුර අවදානම් හේතුවෙන් ගංගා ද්‍රෝණි ආශ්‍රිතව පදිංචි පිරිස් දැඩි විමසිල්ලෙන් සිටින ලෙසයි වරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මහඔය පිටාර මට්ටමට පැමිණ තිබෙමින් අලව්ව දියුලපිටිය මීරිගම පන්නල වෙන්නප්පුව මීගමුව කටාන නරඹල හා දංකුටුව ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට වරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. අත්තනගලු ඔයේ ජලමට්ටමද සීක්‍රෙන් ඉහළ යමින් පවතිනවා. ජල කැලීම් අවම කිරීම සඳහා අත්තනගලු ඔයේ අමුණු 38ක් විවෘත කර තිබෙනවා. රඹතලා ඔය පිටාර කැලීම හිතුවින් පුත්තලම නගරයේ ස්ථාන කීපයක් ජලයෙන් යටි වී පවතිනවා. පාලවිය ප්‍රදේශයේ සහ පුත්තලම සිට කුරුණෑගල මාර්ගය අරලිය ඔයන දෙකේ කණුව තඹපන්ණියන ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලින් 3250 දෙනෙකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ලේකම් KG විජේසිරි මහතා ප්‍රකාශ කළා. කුකුලේ ගඟ පිටාර කෙලීමත් සමග බුලත් සිංහල පරකුඩ මෝල්කාව ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වුණා. ගල්ල අක්මිමන තොටගොඩ කුරුන්ද ප්‍රදේශයේදී ජලපාරට හසු වීමෙන් පුද්ගලිකු මේ කුස්ති වෙනවා. එම් පුද්ගලයාගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති අතර ඔහු 45 හැවිරිදී තෙදරුපියේ. ගිනිගත්තේන සඳගිරි ගමට පිවිසෙන මාර්ගයේ නායාමින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා ඉල්ලුණා. එම පස්කන්දේ තවත් කොටසක් නායාමයේ සක්‍රීය තත්ත්වයේ පවතින බැවින් එම් ප්‍රදේශයේ පදිංචිකරුවන් දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුවත් කරනවා. මහනුවර අකුරණ ප්‍රදේශයට ඇදහැලින අධික වර්ෂාවත් සමග අකුරණ නගරයේ ජලයෙන් යටවි පවතිනවා. මාතලේ මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. රත්නපුර අයක මාර්ගයේ ගලතුරු ප්‍රදේශයේ ජලයෙන් යටවීමත් සමග ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. අයගම සහ කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පහද්දිම් රැසක් ජලයෙන් යටවීමේ තුවින් දෛනිකව ජීවනෝපායන් සිදු කරන පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මුහුදු ප්‍රදේශවල පවතින අධික සුළං තත්ත්වයේ හේතුවෙන් තීව්‍ර සහ නාවික කටයුතු වලින් ඉවත් වන ලෙස දැනුවත් කිරුණා. ඒ අනුව උතුරු පළාතේ තීව්‍ර ජනතාව ධීවර කටයුතු වලින් වැළකී ධීවර බෝට්ටු ගොඩබිමට රැගෙන විත් ඇති ආකාරය දක්කගත හැකි වුණා. අයහපත් කාලකුණියත් සමග ගාල්ල, කලුතර, මහනුවර, කෑකැල්ල, කුරුණෑගල, රත්නපුර, බතුල්ල, කොළඹ, මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කර පවතිනවා. වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර එම ජලය රන්තිනිකල ජලාශයට මුදා හැරෙනවා. රාජාංගනීය ජලාශයේ වාන් දොරටු 2ක්, දෙදරු ඔය වාන් දොරටු 4ක්, කුකුලේ ගඟ වාන් දොරටු 2ක් හා පොල්කොල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘතව පවතිනවා. එමෙන්ම ලක්ෂපාන, කොත්මලේ, නෝටන් බ්‍රිජ්, අංකමුව, තුරුවිල, තබ්බෝව ජලාශවල සහ මහවිලච්චේ වැවේද වාන් දොරටු විවෘත කර තිබෙනවා. මේ අතර බෙංගාල බුක්ක ආශිතව පවතින අඩුපීඩන කලාපය දිවිනට ආසන්නයට පැමිණීමත් සමග මිලිමීටර 150 එක්ව වූ ඉතා තද වැසි අද දවස පුරාත් ලැබෙන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ දැනට බලපාන වර්ෂාපතනය අද දිනෙත් අපි බලාපොරොත්තු වෙනවා. දිවයිනේ උතුරු, බස්නාහිර, සබරගමු, නුවර, නුවරේ එළිය, අනුරාධපුරය වගේ පළාත්වල තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා. සාමාන්‍ය මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මෙම වර්ෂාපතනය හෙට සහ අනිද්දා යන දිනයන් වලදී තාවකාලිකව අදට සාපේක්ෂව අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. වැසිත් එක්ක තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන් කියන එක තමයි අපි ජනතාවට මතක් කරන්නේ. බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් රැගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතයාට මුදල් කෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාර්ණ නියෝගය තවදුරටත් දීර්ඝ කළා. එය ලබන 19 වනදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේ. කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් යලි සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරුණා. වග උත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනිසිරි නීතිඥවරුන් කියා සිටියේ නීත්‍යානුකූල ප්‍රමිති වාර්තා ඉදිරිපත් කර මහජන බැංකුවේ ණයවර ලිපි විවෘත කළ බවයි. එසේ තිබියදී ඊට මුදල් ගෙවීම අත්තට වීම නීති විරෝධී බව කියූ ඔවුන් නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියා. ඒ අනුව විරෝධතා ඇත්නම් ඉදිරි දින ඉදිරිපත් කරන ලෙසයි නියෝග කෙරුණේ. පෙත්සම්කාර පොහොර සමාගම වෙනුවෙන් අතිරේක සිට ජෙනරාල් සුසන්ත බාලපටවැඳි මහතා මීට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඔහු කියා සිටියේ රුපියල් බිලියනයකට වඩා වටිනා ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙනවීමේ ටෙන්ඩරේ ලබාගත් වග උත්තරකාර චීන සමාගම පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බවයි. එම පොහොරවල ශුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම පිළිගෙන ඇතැයිද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව චීන සමාගම ටෙන්ඩරේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි ඔහු චෝදනා කළා.
महाकाण वगावन सिदुकर्ण प्रमाणेन अडकटत वडा मेवन विटत वगाकिरीम आरंभ करति बव अमात्य महिंदानंद अलुत्कमगे महता अद पार्लिमेंतुवेदी प्रकाश कला අපි දන්නෝ අපේ ආණ්ඩුව බලයට පත් කරගන්න උදව් කරේ ගොවි ජනතාව ඒ නිසා කිසිසේත් මේ රටේ ආහාර සුරක්ෂිතභාවයට ප්‍රශ්නයක් පැන නැගින ඒ වගේම මේ රටේ ගොවියන්ට ආර්ථිකයට ප්‍රශ්නයක් පැන නැගින කටයුත්තකට අපි කටයුතු කරලා නැහැ අද වෙනකොට ගරු කථානායකතුමනි මහ කන්නයට හෙක්ටයාර් ලක්ෂ 8ක් ගොවියෝ වගා කරන්න ඕනේ අද වෙනකොට ගරු කථානායකතුමනි හෙක්ටයාර් 5 ලක්ෂ 21000ක් වගා කරලා තියෙනවා අද වෙනකොට ගොවියා ගොවි බිමට ගිහිල්ලා තියෙනවා ඒ නිසා මම විපක්ෂ නායකතුමාට කියනවා ඔබතුමාලා උද්ඝෝෂණ වලට නායකත්වය දෙනවා මොකද ඔබතුමාලත් ඉතින් ඡන්ද පෙරදිලා තමනාසල යන එන මන් නැති වෙලා ඉන්න වෙලාවේ ගෝවියන්ගේ හරි එල්ලිලා මේ දේශපාලනයට එන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. වාහන අනයනයේ සම්බන්ධයෙන් තීරණය ඉදිරියේදී ගනු ඇති බව රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. වාහන අනයනයට සීමා පැනෙවුවද අමතර කොටස් අනයනයට සීමා පනවා නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා. දැන් වෙළඳපොලේ අමතර කොටස් වල හිඟයක් සහ මිලවල වැඩිවීමක් තියෙනවා මේ පිළිබඳව ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් යම්කිසි සලකා බලලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම්ද ගරු කථානායකතුමනි වාහන ආනයන සම්බන්ධයෙන් අපි සීමා පනවල තිබ්බට අමතර කොටස් ආනයනයේ සම්බන්ධයෙන් සීමා පැනවීමක් සිදු කළා නැහැ හැබැයි එකම විවිධ කණ්ඩායම් විසින් අසීමිත ලෙස මිල ඉහළ නැංවීමක් සිදු කළා තියෙන කාරණාවත් අපිට පේන්න තියෙනවා දැන් වාහන මිල ගරු අමාත්‍යතුමා ශාල වශයෙන් ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඉතින් මේකෙදි දැනට අපි දැක්ක ලංකාව ඇතුලේ වාහන එකලස් කරන කර්මාන්ත කිහිපයක් ආරම්භ වෙලා තිබෙනවා. ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් එවැනි කර්මාන්ත සඳහා යම්කිසි දිරිදීමක් අතදීමක් සඳහා මොනවාරි විශේෂ වැඩපිළිවෙළක් තියෙනවද? මේ වෙනකොට වාහන එකලස් කිරීම අපේ රටේ ආරම්භ කළා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය බදු සහන සහ අනිකුත් පහසුකම් සියල්ල අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඉදිරියේදී නැවතත් මේ ආර්ථිකය ශක්තිමත් වුණාට පස්සේ අපි පනවලා තියෙන සීමා ලිහිල් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි එකම මේ වෙනකොටම ආයෝජකයන් කිහිප දෙනෙක් අපිත් එක්කම එකලස් කිරීමේ කටයුතු කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින මහවාරි ව්‍යාපෘති ගණනාවක ජලය මුදා හැරලා තියෙනවා. මෙතනම ගොවියෝ 100ට 95ක්ම ගරු ඇමතිතුමා තාම වගාව පටන් ගන්න නැහැ. සමහර අය වැඩ පටන්ගෙන තියෙන විශාල පිරිසක්. ඒ වගේම සමහර අය ඔබ කිව්වා වගේ සමගි බල ගොවි සංවිධානය ඒ අය ඉතින් ගොවිතැන් නොකරොත් ඒක ඉතින් බොහොම කනගාටුයි. මම හිතන්නේ මේ प्रश्न प्रमादी ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න කැමති. මේ සඳහා වුන් අල්ලාගෙන වෙනත් ආරක්ෂිතයන් සඳහා ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා. ගොවීන්ගෙන් සහ ඒ වගේම ආරක්ෂක අනිකුත් අංශවලින් එකතුවක් එක්ක සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා ඒ වැට්ලීම් කරමින් එකතු කරගෙන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා. अमेरिकावे लॉस एंजलिस नुवर धर्म विजय विहारस्थाने वार्षिक कठिन पिंकम उत्कर्षवत्व पवत्वना දෙස්විදෙස් බෞද්ධ විහාරස්ථානයන්හි මේ දිනවල කටින පින්කම් පැවැත්වෙනවා. ලොස් ඇන්ජලීසි ධර්මවිජය විහාරස්ථානයේ කටින පින්කම පැවැත්වුණේ එම විහාරාධිපති ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. ලොස් ඇන්ජලීස් ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව පින්කම සංවිධානය කර තිබුණා. මෙහි ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කළේ තායිලන්ත ජාතික විලි මහතා සහ මලිසා මහත්මියයි. සර්වරාත්‍රික පිරිත් දේශනකින් අනතුරුව පසුදා භික්ෂුන් වහන්සේ 49ක උදෙසා දහවල් දානීය පිරිනැමුණා. විවිධ ජාතීන්ට අයත් පිරිසක් ඊට එක්ව සිටියා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. පසරු 1:55 සිට අපගේ පැයින් පැය ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.